LPL ක්‍රිකට් තරගාවලිය හරහා වැඩ පෙන්වන්න අපේ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම පුළුවන් වුණා. ඒතරින් මේ වෙද්දි තරගාවලිය හොඳටම වැඩගත් ක්‍රීඩකෙක් තමයි දනුෂ්ක ගුණතිලක කියන්නේ. දනුෂ්ක තමයි තරගාවලිය වැඩිම ලකුණු ලාභියා විදිහට ඉස්සරහින් ඉන්නේ. ගාලු කණ්ඩායම පරාද වුණු තරගවල ක්‍රීඩකෙක් විදිහට සාර්ථක වෙන්න දනුෂ්ක සමත් වෙනවා. ගාලු කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කළ පළවෙනි තරගයෙන් පස්සේ දනුෂ්ක ශ්‍රී ලංකා ක්‍රිකට් චැනලේ එක්ක තිබුණු සාකච්ඡාවකදී LPL වලින් ලැබුණු වාසිය ගැනත් අදහස් දක්වලා තිබුණා. ක්‍රිකට් නැතුව තිබුණු පසුගිය කාලේ තමන් තනියම පුහුණුවීම් කරලා දක්ෂතා අතරින් උත්සාහ කළා කියලා තමයි කියලා තිබුණේ. අපිට පසුගිය කාලේ පුහුණුවීම් කරන්න අවස්ථාව තිබුණේ නැහැ. නමුත් පුහුණු සැසි දෙක තුනක් තිබුණා. මහනුවර, කොළඹ, ආයෙත් මහනුවර වගේ අපි පුහුණුවීම් කළා. වෙනද වගේ පුහුණුවීම් නැති වුණත් තනියෙන් හරි පුහුණුවීම් කළා. මේ තරගාවලියේ වාසිය ලබා ගන්න මුල ඉඳලම මම හිතාගත්තා මගේ ඉලක්කයක් තිබ්බා. මේ තරගාවලියේදී මගේ උපරිම දක්ෂතා පෙන්වන්න ඕන කියලා. මේ තරගාවලියේදී ප්‍රතිකරුවෙක් විදියට පිටියේ 6 පහර ඉල්ල කරනවට වඩා 4 පහර ඉල්ල කරන්න වැඩි උනන්දුවක් දක්වුවා කියලා තමයි දනුෂ්ක කිව්වේ. මේ ක්‍රීඩාංගණයේ බලද්දී අවුට්ෆීල්ඩ් එක හරිම වේගවත්. ඉතින් පන්දු රකින්න අතරට පහරක් ගැහුවම හරි ලෙහෙසි 4 පහරක් ගහන්න. ඒ නිසා 6 පහර ගහන එක ගැන වැඩි හිතුවේ නැහැ. අවධානමක් අරගෙන 6 පහර ගහනවට වඩා 4 පහර වලින් වැඩි ලකුණු ගන්න එක හොඳයි කියලා මම හිතුවා. තරගාවලිය දනුෂ්ක ගුණතිලක සෙල්ලම් කරන ගාලු කණ්ඩායමට සෙල්ලම් කරන නුවන් තුෂාර ලැබුණු පළවෙනි අවස්ථාවෙම දක්ෂතා පෙන්වන්න සමත් වුණා. නුවන්ගේ හැකියාවන් ගැන දනුෂ්ක කියලා තිබුණේ මෙහෙම කතාවක්. නුවන් තුෂාරට දිගටම ක්‍රීඩා කරන්න අවස්ථාව තිබෙන්නේ නැහැ. එයා මීට කලින් මෙවැනි තරගයක් සෙල්ලම් කරලා නැහැ. හැබැයි පළමු තරගය කියලා එයාට ලොකු පීඩනයක් තිබෙන්නේ නැහැ. නුවන් තුෂාර හරියට කළොත් ගොඩක් දුර යන්න පුළුවන්. නුවන් තුෂාර පළමු තරගය උනත් හොඳටම කළා. පීඩනයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක්. නුවන් ගෙන්නේ එක පේනවා. එක වෙලාවක එයා පොඩි පීඩනයක ඉන්නවා වගේ දැකලා මම කිව්වා අමිර්ට ගිහින් එයාට කතා කරන්න කියලා. පහුගිය කාලේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක වෙන්න ලොකුම හේතුවක් වුණේ IPL හරහා නවක ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණීම. IPL ක්‍රීඩා කරලා ජාත්‍යන්තර පිටියට එන ක්‍රීඩකයන්ට පීඩනයක් නැතුව සෙල්ලම් කරන්න අවශ්‍ය මානසික තත්ත්වය සකස් වෙලා තියෙන කරුණා. මේ தත්ත්වය LPL වලත් උදා වෙනවා කියලා තමයි දනුෂ්ක කියන්නේ. මම හෙව්වා මොහමඩ් අමීර්ගෙන් පාකිස්තානයේ සමග තරඟ කරන විට මම බැට් කරන වෙලාවට එයා මොන වගේ සැලසුමක්ද දැම්මේ කියලා. එයා ඔක්කොම මට කිව්වා. ඉතින් අනාගතයේදී අමීර් පන්දු යවන විට මම දන්නවා එයා මට මොන වගේ පන්දු දෙ යවන්නේ කියලා. ඒ වගේ අදහස් අපි හුමාරු කර ගැනීමත් වැදගත් දෙයක්. රටක් විදිහට ගහනකොට ඒ දේවල් වැදගත්. ඉන්දියාවේ ක්‍රීඩකයන්ටත් IPL හරහා එවැනි දේවල් ලැබෙනවා. දැන් අපිටත් ඒ අවස්ථාව තියෙනවා. පීඩනය සහ ජාත්‍යන්තර තරගවල තියෙන පරතරයත් මෙවැනි තරගෝස්සේ නැති වෙනවා. දනුෂ්ක මේ කියන දේ නම් ගොඩක්ම වැදගත්. මොකද අපේ තරුණ ක්‍රීඩකයෝ පහුගිය කාලේ දේශීය පිටියේ වැඩ පෙන්නලා ජාත්‍යන්තර පිටියේ අසාර්ථක වුණේ මේ පරතරය හඳුනා නොගැනීමත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කළ අද්දකීම් අඩුවීමත් කියන හේතුන් නිසා. LPL මේ ගැටලුවට පිළියමක් වෙයි කියන එක තමයි අපේ විශ්වාසය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.